ඒ වගේම අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ පළවෙනිදා මැයි දිනය සමරලා කම්කරු දිනය සමරලා ඒ හම්බ වෙච්ච අරක්කු කාලේ ඉවර වෙලා ඒකේ වෙරි බැහැලා ඒ රැලි වලට ගිහිල්ලා හම්බ වෙච්ච රුපියල් 10 වියදම් වෙලා මගටම ඒ හම්බ වෙච්ච කෑම පාර්සලෙත් කාලා දිරවලා ඉන්න කම්කරුවන්ටත් මේ රටේ ඒ කම්කරු රැලි මැයි දින සැමරුම් සංවිධානය කරපු දේශපාලඥයින්ටත් ඒ පොඩි විරාමයක් දීලා දැන් මේ රටේ පුංචි දරුවෙක් ওই මැයි දවස බලාගෙන මැයි දිනේ කම්කරු දිනේ දියා රූපවාහිනියෙන් බලාගෙන හිටියානම් ඒ දරුව හිතාවි මැයි දිනේ කියන්නේ මේ රට හොරා කාපු මේ රට විනාශ කරපු දේශපාලඥයින්ව ස්ටේජ් එකක් උඩ නැග්ගලා වේදිකාවක් උඩ නැග්ගලා අනේ අපේ නායකයා දැන් පිම් පාට වෙලා අපේ නායකයා දැන් රෝස පාට වෙලා එයාගේ කළු පාට ගිහිල්ලා අපි එක්ක අහුවෙලා අපේ හොරු අතරෙන් ඊළඟ හොරා නම් කරනවා අපි සංවර්ධනය කරා අපි අරක කරා අපි බේරෙම් මඩ හොදගත්තා අපි අල්ලු මතින් නැගිටලා නැවත මේ රටේ බලය අල්ලනවා ඡන්දේ දිනන්න පුළුවන් අපිට තමයි ඌව තමයි අඩු වැඩි වශයෙන් දේශපාලන වේදිකා තුල මැයි දිනය වෙනුවෙන් ඇහෙන්න දකින්න ලැබුණේ නමුත් මේක අහගෙන ඉන්න මේ අපේ කතා අහගෙන ඉන්න පුංචි දරුවෙක්ට හරි අපි දැනගන්න කියනවා දුවේ පුතේ මැයි දිනය කියන්නේ එහෙම එකක් නෙමෙයි අතීතයේ ඉඳලා වහල් කමෙන් ජීවත් වෙච්ච රදලෙන්ගේ පාදවලට යට වෙලා ජීවත් වෙච්ච කම්කරු ජනතාව ඒ රාජ්‍ය නිර්බාධිත ප්‍රතිපත්තියෙන් පස්සේ ප්‍රවේණි ක්‍රමයට ආවත් ඒ තුලත් ඊටමත් අවම අයිතිවාසිකම් ලැබමින් තමන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක් වෙලා පහුකාලීනව මේ යන්ත්‍ර උපකරණ බලශක්තිය සොයා ගැනීමත් එක්ක ලෝකේ කාර්මික විප්ලවය ඇති වෙනවා ඒ දක්වා ගෘහාශ්‍රිත කර්මාන්ත විදිහට තමන්ගේ පෞලයා එකතු වෙලා කරගෙන ආපු කර්මාන්ත මේ බලශක්තිය හරහා නව උත්පාදන හරහා කර්මාන්ත මට්ටමින් වාණිජ මට්ටමින් සිදුකරනද ලෝකය පුරා පෙළඹෙනවා එතකොට රදල ක්‍රමේ ආభాෂය ලබාගෙන ආපු ඒ ව්‍යාපාරවල ප්‍රාග්ධන යොදවපු ඒ හිමිකරුවන් ජනතාව පෙළමින් ජනතාවට අවම පහසුකම් ලබා දෙමින් අධික ලාභ ලබා ගන්න පවතින තරඟයට මුහුණ දෙන්න මේ ජනතාව පීඩනවලටපත් කරන වෙලාවේ ඒ අතීතයේ කම්හල් තුල ඒ ආයතන තුල අවම සේවා තත්වයන් යටතේ දුක්ඛිත තත්වයන් වල ජීවත් වෙච්ච කම්කරුවෝ ජීවිත වලින් වන්දි දීලා ජීවිත පුද කරලා ක්‍රමක්‍රමිකව මිනිත් ඉතිහාසය තුල මේ කම්කරු වන්ගේ ජීවන තත්වය කම්කරු නීතීන් කම්කරු පරිසරයේ ගොඩනගාගත්තා ඒක 1889 වෙනකොට කම්කරු දිනය වශයෙන් මැයි දිනය මැයි පළවෙනි දිනය නම් කරගෙන අපි ඒක සමරමින් එනවා ඒ වගේම ලංකාවේ ඉතිහාසය ගත්තම අපේ දරුවෝ දන්නවද දන්නේ නැහැ 1893 තමයි පළවෙනි වැඩ වර්ජනයක් සිද්ධ වෙන්නේ ඒත් මේ මුද්‍රණ ශාස්ත්‍රයේ හිටපු සේවකයන්ගේ මේ රටේ කම්කරු නීතිය මුලින්ම අදාළ වෙන අනපනත් පැනවෙන්නේ මේ රටට අර තුන්ඩු ක්‍රමයේ යටතේ වතුවල සේවාව කරන්න ඉන්දියාවෙන් ගෙනාපු ඒ ජනතාව වෙනුවෙන් ක්‍රමක්‍රමිකව මේ රට නිදහස ලබනකොට ඩොනමෝ රාණ්ඩු ක්‍රමය හරහා මේ කම්කරු නීතියේ යම් හොඳ වර්ධනයක් සිද්ධ වෙනවා ඊට පස්සේ නිදහස ලැබීමෙන් පසු 1977 විවෘත ආර්ථිකයත් එක්ක මේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ එකේ හොඳ වැරදි අඩුපාඩුකම් තිබුණත් කර්මාන්ත ශාස්ත්‍රයේ දැවැන්ත වර්ධනයන් පෙරලියන් සිද්ධ වෙනවා ඒ තුල මේ කාර්මිකයා රට තුල ජාත්‍යන්තරයේ දිනාගත් අයිතීන් තමයි ඒ කම්කරුවා ලේ හෙලලා දහඩිය හෙලලා තමන්ගේ සමස්ත ජනතාව වෙනුවෙන් කරපු මේ මෙහෙවර තමයි අපි එක දවසක සමරන්නේ එහෙම නැතුව දුවේ පුතේ මේ රටේ රට බංකොලොත් කරපු රට විනාශ කරපු සංඛ්‍යා ලේඛන අනුව ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳලා මේ අප්‍රේල් මාසේ වෙනකොට ඇඟලුම් ශාස්ත්‍රයේ විතරක් සේවකයින් 223,000කට රැකියාව අහිම කරපු රාජපක්ෂලා වගේ වික්‍රමසිංහලා වගේ ඔය ගොබ්බ දේශපාලඥයන්ගේ ගුණ ගායනා කිරීම නෙමෙයි මැයි දිනය කියන්නේ පොහොට්ටුවේ ගත්තත් වෙන තැනක ගත්තත් මැයි දිනය කියලා උන් සැමරුවේ උන්ගේ උජාරුව උන් ගුටි කෑවේ නිකන් නෙමෙයි උන්ගේ ගෙවල් ගිනි තිබ්බේ නිකන් නෙමෙයි අරගලයේ විදිහට මිනිස්සු පාරට ආවේ නිකන් නෙමෙයි ඒ පණිවිඩය උන්ට අමතක වුණාට
මේරටේ කම්කරුවා දුක් විඳලා හම්බ කරපු සල්ලි ටික හොරා කාපු නිසා ඒ කම්කරුවා ලෙඩ වෙච්ච වෙලාවේ බෙහෙත් ටික නැති වෙච්ච නිසා ඒ කම්කරුවාගේ දරුවට අධ්‍යාපනය නැති වෙච්ච නිසා ඒ කම්කරුවා හම්බ කරලා ගෙනාපු ඩොලර් ටික මේ රටේ පිල්ලි ගහලා තෙල් ටික නැති වෙච්ච නිසා ගෑස් ටික නැති වෙච්ච නිසා ඒ මිනිස්සු දුකට තමුන්ගේ වේදනාවට පාරට බැහැපු ඒ කම්කරුවට තමයි අද ඇමරිකානු කුමන්ත්‍රණකාරයෝ කියන්නේ කොල්ලකාරයෝ කියන්නේ ඉතින් ඒක හින්දා අපි මේ පාලකයින්ගේ මේ දිනේ අර්ථය ඉල්ලන්න කැමති නෑ නමුත් අපි හිතනවා මේ රටේ මිනිස්සු මීට වඩා දෙයක් තේරුම් ගනීවි කියලා මොකද මේ දින සංවිධානය කරද්දි කිව්වේ අපි ලොකුම මේ දිනය කරනවා අපි මහාම එක කරනවා අපි අච්චරක් කරනවා මෙච්චරක් කරනවා මේ ලොකුම එක කරන්නේ කා වෙනුවෙන්ද අපි වෙනුවෙන්ද නෑ උන් වෙනුවෙන් උන්ට නැති වෙච්ච බලය ඇති කරගන්න උන්ට නැති වෙච්ච දේශපාලන ස්ථාවරය ඇති කරගන්න උන් නැවතත් අපිව පාවිච්චි කරනවා උන්ට හාං කවිසියක්වත් නැ මේ රටේ අපි ගැන උවමනාවක් අද වෙනකොට පැහැදිලි මේ රටේ ප්‍රතිපත්තිය මොකක්ද එක්කෝ විකුණනවා එහෙම නැත්නම් ප්‍රශ්නයක් නම් රටපටවනවා ඒක රිලව වේවද වෙන එකෙක් වේවද එහෙම අදාළ නැ විකුණනවා නැත්නම් රටපටවනවා එහෙම නැත්නම් ලොක්ක සාක්කුවේ දාගෙන අද්දක කියනවා කරන්න බැයි නම් පාඩු නම් වහලා දානවා එහෙම නැත්නම් රටේ අනපනක් ටික ගගා මේ ගැන කතා කරන මිනිස්සුන්ව මර්ධනය කරනවා ඕක තමයි අද රටේ තියෙන්නේ වහලා දාන එකයි මර්ධනයයි රටපටෝන එකයි විකුණන එකයි ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් මේ පාලකයින්ට නැහැ ඊට එහා දෙයක් අපි දකින්නේ නැහැ දැන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පොඩි සුවන් වින්දනයක් ගන්න කොටස් වෙළඳපළ කරගෙන යන්න බැරි වුණොත් පාඩු ලැබුවොත් වහලා දානවා කිව්වා දැන් ගිය සැරේ පසුගිය සතියේ අපි මාධ්‍ය සාකච්ඡාව තුලත් කිව්වා මේක සරල කතා නෙමෙයි මේ නාගි පඩංගු එක එක වයර් මාරු වෙච්ච පළියට කියන විකාර නිසා අද දවසේ දිවයින පත්තරේ ගත්තොත් දකින්න ඇති කොටස් වෙළඳපළ දරුණු ලෙස කඩාගෙන වැටලා තියෙනවා පැහැදිලි කොටස් වෙළඳපළ කියන්නේ එක එක කෙනාට සෙල්ලම් කරන්න තියෙන සූදු පිටණියක් නෙමෙයි ඒක මේ රටේ වාණිජ ආර්ථිකයක් තුල වැදගත් ආයතනයක් රටේ ජනාධිපතිවරයා කියනවා නම් මේක කරන්න බැරි වුණොත් වහලා දානවා කියලා කවුද මේ රටේ ඔයාලා ගිහින් ආයෝජනය කරන්නේ තියෙන ටිකත් අරන් යනවා මිසක් එන්න ඉන්න මිනිහත් මේකට අත තියන්නේ නැති තත්වයක් ඇති වෙනවා මිසක් ඒක හින්දා මේ ගොන් කතා කියන එක උඹෑ කිව්වට ඒක හැමතැනම උඹෑ කියන එක මේ වික්‍රමසිංහල රාජපක්ෂල නවත්ත ගන්න ඕන මොකද ඔය වැටෙන වැටිල්ලෙන් රිදෙන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ රටේ වැඩ කරන මිනිස්සුන්ට මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ තමයි විස්රාම සුවය නැති වෙන්නේ ඒ මිනිසුන්ගේ නිදහස නැති වෙන්නේ ඒ මිනිසුන්ට සිද්ධ වෙනවා කප්පරක් දුක් විඳගෙන මේ රටට තව තවත් කඹරන්න ඒ කැඹරුවත් ඒ දේවල් විනාශ කරනවා මේ ගොන් හැත්ත එක වචනකින් කට ඇරලා මේ ගොන් නාම්බෝ එක වචනයක් කරපුවම ඇති මේ රටේ කොටස් වෙළඳපළ කඩාගෙන හැලෙන්න එතකොට දැන් මේ කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් ගත්තම අපි අද උදේ ප්‍රවෘත්තියක් දකිනවා දැන් මොනවද මේ ස්වේච්ඡා ප්‍රතිව්‍යුහ ස්වයං ප්‍රතිව්‍යුහගතකරණය ඒක බැංකු පද්ධතිය තුල ඉන්න බැංකු නිලධාරීනොත් විමර්ශ අහනවා මොකක්ද මේ කියන ස්වයං ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ කියන එක බැංකු ශාස්ත්‍රය තුල ඉන්න බැංකු නිලධාරීන්ටත් ඒක තේරෙන්නේ නැත්නම් මේ රටේ ජනතාව ගැන ඉතින් අර වචනෙම්ම කියනවනම් අබසරණයිනේ මෙහෙමයි අපි මේ පාලකයින්ට කියනවා ඔගොල්ලෝ එයි යයි හැබැයි මේ රටේ දුක් විඳින්න ඕන මේ රටේ මිනිස්සු දැන් අද වෙනකොට මාධ්‍ය වාර්තා පළ වෙනවා 2020 691000ක් වෙච්ච ඒක පුද්ගල ණය ප්‍රමාණය එක පුද්ගලයෙක් රටට වෙලා තියෙන ණය ප්‍රමාණය 2023 වෙනකොට මේ අවුරුද්ද වෙනකොට 106013 වෙලාලු ඒක දැන් 2028 වෙනකොට 119කට කිට්ටු වෙනවා ඒ කියන්නේ මිලියන 2ක් විතර මේ රටේ දැනට ජීවත් වෙන හෙට දවසේ උපදින්න ඉන්න දරුවා 2028 වෙනකොට 120ක් එහෙම නැත්තම් මිලියන 2ක් ලෝකෙට ණයයි අන්න එහෙම තත්වයක් තියෙන රටක මේ පාලකයෝ තමන්ගේ කයිවාරු කටමැට දෙදවීම මත මේ රටට කරන විනාශය සුළුපටු නෑ ඒක හොඳටම පේනවා මේ කොටස් වෙළඳපළ තුල මේ සිද්ධ වෙන විපර්යාස තුලින් අපි මේ රටේ ජනතාවට කියනවා අපට ඇහුනේ නෑ මේ මැයි පෙළපාලි තුල
මේ රැලි තුල කතා වෙනවා මේ රටේ කම්කරුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ රැකියාවේ අස්ථීරභාවය සුරක්ෂිතභාවයක් නැතිවීම මේ වෙනකොට ඇඟලුම් ශේත්‍රයේ පමණක් වසරක් තුල රැකියා 223000ක් අහිමි වෙලා තියෙනවා එහෙමනම් කම්කරුවට අංක 1 තමන් කම්කරුවා කියන තැන රැඳෙන්න රැකියාවක් තියෙන්න ඕන මොකද රැකියාවක් නැති වුණොත් එයා තව දුරටත් කම්කරුවා නෙමෙයි එයා හිඟන්න එහෙමනම් මේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා මේ පාලකයින්ට බලකරන්න මේ අරක්කු බෝතලේ බත් මුලට බත් බැලියෝ වෙන්නේ නැතුව අපිව කම්කරුවා කියන තත්වේ රඳවා තබන්න අවම වගකීමක් මේ පාලකයින්ට තියෙනවා කියන කාරණාව අපිව රැකියාවක් නැති හිඟන්න බවට කාගෙන්වත් යැපෙන්න බවට පත් නොකර ඒක හින්දා රටේ ජනතාව මේ ඉල්ලීම කරන්න ඕන මේ වෙනුවෙන් පැල ගැහෙන්න ඕන කියන කාරණාව අපි අවධාරණය කරනවා ඒ වගේම පහුගිය දවස්වල ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ විශාල හාවක් වූවක් ආවා රජයේ නිකන් අර බාලකිරි දෝෂය වගේ අද නෙමෙයි හෙට අද නෙමෙයි හෙට දැන් ඒක 31 වෙනකන් අධිකරණ අමාත්‍යාංශයේ මහජන මතය විමසනවා කියලා තියෙනවා අපි මේ රටේ මිනිසුන්ට කියනවා නිදාගෙන ඉන්න එපා මේ පනත් පිටසක්වල ඉන්න නෙමෙයි මේ රටේ මිනිසුන්ට මේවා කියවන්න මේවට තමන්ගේ අදහස කැමති නම් හෝ විරුද්ධ නම් මේ තැන් වලට ප්‍රකාශ කරන්න. ඒ වගේම දැන් මේ පනත් ඕන වෙලා තියෙන්නේ කාටද? මේ පනත සම්බන්ධයෙන් පෙනී හිටින්නේ කවුද? රංගේ බණ්ඩාරලා ආ අර වජිරලා වගේ ජනමතයක් නැති මිනිස්සු. ඇයි ඒගොල්ලන්ට ඕනේ? ජනමතය නැති වුණාට බලය යොදාගෙන ජනමතයක් පාගාගෙන ගමනක් යන්න. මේ ත්‍රස්ත විරෝධී පනත මොන අතින් ගත්තත් මේ රටේ මර්ධනය හැරුණුකොට වෙන කිසිම දෙයක් නැහැ. මොකද ඉදිරියේදී මේ රටේ කම්කරු ජනතාව වේවා මේ රටේ වැඩ කරන ජනතාව වේවා මේ රටේ වෙනත් සමාජ කණ්ඩායමක් වේවා මේ ප්‍රශ්න කතා කරන තැන ඔවුන්ට ලැබෙන්නේ ඔය මර්ධනයම තමයි. එහෙමනම් මේ ත්‍රස්ත පනත සම්බන්ධයෙන් අපේ ජනතාව තමන්ගේ මනස යොමු කළ යුතුයි. ඒ වගේම තමන්ගේ විරෝධය මේ වෙනුවෙන් දැඩිව ප්‍රකාශ කළ යුතුයි. මේක කිසිසේත්ම රට තුල නීතියක් බවට පත්වීමට ඉඩ ලබා නොදිය යුතුයි. අපි දැක්කා අපිට කලින් කතා කරපු ලැසිද්දල් සිල්වා මහත්මයාත් කිව්වා මේ දින 60කින් ලංකාවක් හදනවා කියලා රනිල් වික්‍රමසිංහ පසුගිය අවස්ථාවල දීපු පොරොන්දුවක්. දින 100 වැඩි පිළිවෙල මතකයි දින 100ෙන් රට හදනවා කියලා. දැන් ඔය ෂෝට් ටයිම් අපි පිළිගන්නෙත් නෑ. එයාට කරගන්නත් බැරි හින්දා දැන් දීලා තිනවා 48 එක්ක උන්න දෙන් නැත්තම් මැරිච්ච දෙන් කියලා 48 මේක කෙලින් කරලා දෙන්නක් කියලා. අපිට මතකයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ආවේ ඔරකල් ඩේටාබේස්. මොකද ඒවා තමයි ට්‍රෙන්ඩ් එකේ දුවන වචන. දැන් ඒකම රනිල්ට කියන්න බැරි හින්දා රනිල් ඒකට දාගෙන තිනවා AI કૃත්‍රිම බුද්ධිය artificial intelligence. මෙහෙමයි පාර්ලිමේන්තුවේ ගොන් කතා කියලා අර කොටස් වෙලඳ බල නට්ටම් වෙන තැනට ගොන් වැඩ කරන මොලයක් තියෙන මිනිසුන්ට ආටිෆිෂල් ඉන්ටෙලිජන් කියන හෝ එහෙම නැත්නම් මේ કૃත්‍රිම බුද්ධිය මොන ආකාරයෙන් බද්ධ කරත් වැඩක් නැහැ. કૃත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්න ඒවා භාවිතා කරන පාලකයින්ට බුද්ධියක් තියෙන්න ඕන. ඒක හින්දා මේ රටේ නොපෙනෙන සිහින මේ තරුණ පරම්පරාවට පෙන්වන එක රනිල් වික්‍රමසිංහල වහම අකුලා ගන්න ඕන. මේ රටේ යථාර්ථයට මූණ දෙන්න ඕන. ඔරකල් ඩේටාබේස් හෝ કૃත්‍රිම බුද්ධිය හෝ ගේන්න කලින් මේ රටේ කුකුල් බිත්තරේ රුපියල් 15ට 20ට ගෙනල්ලා පෙන්නන්න බිලියන ගණන් કૃත්‍රිම බුද්ධියට ආයෝජනය කරන්න කලින් මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන ආහාර පාන ටික ලාභ කරලා මේ රටේ පෙන්නන්න. අපි කියන්නේ මේ ණය ගෙවන්නේ නැතුව පෙන්නන මැජික් විද්‍යා නෙමේ. මේවා සත්‍ය වශයෙන් මහ පොළොවේ පැලවෙන්න ඕන. ඒ වගේම අපි හිතනවා මේ රටේ නීතිය කාටත් එක සමානව සමානයන් අතර ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව. අපි දැක්කා පුවත්පතක පොඩි සිද්ධියක් වුණත් ඒකෙන් දෙන අදහස බොහොම බරපතලයි. මේ දිනමින පත්තරේ අපි දැක්කා වාර්තා කරනවා සංගීත වැඩසටහනක වේදිකාවට නැගලා නටපු PC කෙනෙක්ගේ වැඩ තහනම් කරලා. අපිට මතකයි නුවර පෙරහැරේ මේ රටේ පොලිස්පතිවරයෙක් නැටුවා. හැබැයි එයාගේ වැඩ තහනම් උනේ නැහැ. පොලිස්පති වෙන්න බලාගෙන ඉන්න මේ ඊයේ පෙරේදා මැයි රැලි වලට ගිහිල්ලා ස්ටේජ් ගානේ ඒව පරීක්ෂා කර කර ඇවිදපු 9 වෙනිදා
මැර කණ්ඩායම් සමග ඇවිල්ලා මේ ගෝල් ෆේස් පිටියට පහර දෙන තැන්වල හිටපු දේශපන්දුලගේ වැඩ තහනම් උනේ නැහැ. එතකොට මේවා තේරුම් ගන්න උන රටේ සමාජය මේ නීතිය ක්‍රියාත්මක වෙන එක විදියක්. ඒ වගේම ඔය දෙන්නේ තුන් දෙනේ පාරට බැහැපුවම පොළු අරගෙන ඇවිල්ලා වට කරගෙන ගහන ওই නිලධාරිනුත් තේරුම් ගන්න ඕන තමුන්ලා වැරදිලාවත් නිකන් ආ ওই ස්ටේජ් එක නැගලා වගේ වැඩ කරොත් තමුන්ලට වැඩ තහනම් වුණාට ওই ලොකු තැන් වලට එහෙම වෙලා නැහැ කියන එක ওই කවුරු කවුරුත් තේරුම් ගන්න ඕන කොහොමද පොඩි මිනිහට ඒ හැසිරීමට එක ක්‍රියාවකුත් ඒ නිලය තුලම ඉන්න ලොකු මිනිහට තව වැඩකුත් වෙන්නේ කියන එක මේ සියල්ල රඳා පවතින්නේ එක කාරණාවක් මත මෛ රැලි තුල ඇත්ත ප්‍රශ්නය කතා කරෙන්නත් රට තුල ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයන්නත් මේ රටට බුද්ධිමත් දේශපාලනයක් ඕන මේ රටේ බුද්ධිමත් දේශපාලනය ගුණාත්මක දේශපාලනයක් ඇතිකරන්න ඒක පටන් ගන්න තැන බුද්ධිමත් ගුණාත්මක ඡන්දදායකයෙක් ඉන්න ඕන මේ රටේ මිනිස්සු අරක්කු බාගෙට රුපියල් 1000ට මෛ රැලියට ගිහිල්ලා මේ තමන්ට වින කරපු තමන්ගේ දරුවන්ට විනාශ කරපු දේශපාලඥයන්ට හුරේ දාලා විසිල් ගහලා එනවනම් ඒ ඡන්දදායකයා දේශපාලඥයා වගේම මේ විනාශයට වග කියන්න ඕන ඒක හින්දා අපි මේ වෘත්තිකය විදියට මේ නිරන්තරයෙන් ජනතාව ආමන්ත්‍රණය කරන්නේ අපට කරන්න පුළුවන් තරමේ ජනතාව දැනුවත් කරන්නේ මේක වෙනස් වෙන්න ඕන මේක අපෙන් පස්සේ නවතින්න ඕන අපේ දරුවන්ට මේක වෙනස් වෙන්න ඕන එහෙම නැත්නම් හැමදාම අපි දුක් විඳින කම්කරුවෝ දුක් විඳින ජනතාව විතරයි අපේ මරණ අපේ ලෙඩ දුක් අපේ ප්‍රශ්න පාලකයින්ට අදාළ නැහැ උන්ට ඕනේ අලුමතින් නැගිටලා උන්ගේ සුඛ විහරණය හදාගන්න උන්ගේ දේපල ටික රැස් කරගන්න ඒක රට තුලත් රටින් පිටතත් ඒකනේ රටේ නැව් ගිලුණට ඒව ගැන උන්ට වගේ වගක් නැහැ රටේ බැංකු හොරකම් කරාට උන්ට වගේ වගක් නැහැ මේ රටේ සීනි වංචාද වෙනම් ආකාර වංචා වුණාද උන්ට ඒව වගේ වගක් නැහැ ඒ වගේම තමයි මේ රටේ මිනිසුන්ටත් ඒව වගේ වගක් නැහැ ඒව වගේ වගක් දැනෙච්ච කාලෙක එම හිතිච්ච කාලෙක මේ රටේ මිනිස්සු වෙනස් වෙයි ඒකට මිනිස්සු පෙළ ගැහෙන්න ඕන එක කල් දාන්න එපා එහෙම වුණොත් මේ රටේ විනාශ වෙන්නේ තමන්ගේ දුව දරුවගේ ජීවිතය රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය